ආයිබුවන් එක පැත්තකින් ගත්තම අපි මහ පුදුම අවාසනාවන්ත ජාතියක් පුදුම අවාසනාවන්ත රටක් මොකක් හරි එක අවුලක් විශ්වය පුරා විහිදී ගිහිල්ලා ටික දවසක් සනසුම් සුසුම් හෙලනකොට තව කොහෙන් හරි නොහිතන තනකින් මොකක් හරි එකක් පත්තු වෙලා ඒකෙන් රටේ නමත් රටේ පුරවැසියන්ගේ ගෞරවය අභිමානය මේ හැම එකක්ම තුට්ටු දෙකට වැටිලා ලංකාව කියන රට පිළිබඳවත් ලංකාවේ පුරවැසියන් පිළිබඳවත් නරක විදිහට කතා බහ කරන තත්වයට පත් වෙනවා. කාලයක් ඉන්දියන් සාගරයේ ලේ බිඳුව කියලා කිව්වා. විවිධාකාරයේ වූ නරක නාම ගණනාවක් අපේ මව්බිමට අත්පත් කර දෙන්නට අපේ මව්බිමේම ආඩම්බරකාර පුරවැසියන් සමත් වුණා. ආසන්නතම සිද්ධිය ඔබ දන්නවා ධනුෂ්ක ගුණතිලක කියන ක්‍රිකට් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවේදී දාගත්ත ලෙඩේ. මේකත් එක්ක ඔස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ වගේ කලාපවල විතරක් නෙවෙයි. ලෝකේ හැම තැනකම ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයින් අතර මේ ප්‍රවෘත්තිය දැන් සටසට ගාලා පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් තියෙනවද නැද්දවත් දන්නේ නැති සමහර රටවල් වල පවා මෙන්න මෙහෙම සිද්ධියක් ඔස්ට්‍රේලියාවේදී සිද්ධ වෙලා තිබෙනවා. ඒකට සම්බන්ධ වෙලා තිබෙන්නේ ක්‍රිකට් කියලා ක්‍රීඩාවක නිරත වන ක්‍රීඩකයෙක්යයි කියමින් පවා ප්‍රවෘත්ති පළවන බවක් අපට දක්නට ලැබෙනවා. ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය කොහොමද කියවගන්නේ? ඔබට මොකක්ද මේ සම්බන්ධයෙන් තිබෙන අදහස? යම් අදහසක් ගන්න යම් තොරතුරු ටිකක් අපි निराකරණය කර ගන්න ඕනේ. ඒ වගේම අවසාන අදහසකට එන්න අපි තත්වයන් පිළිබඳව නීති රීති පසුබිම පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගත යුතුව තිබෙනවා. අපි අද කතාවේ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මේ මොහොතේ තිබෙන තොරතුරුත් එක්ක ඉදිරියේදී වෙන්න නියමිත දේවල් සහ විය යුතු දේවල් මොනවද කියලා සාකච්ඡා කරමු. ධනුෂ්ක ගුණතිලක නැමැත්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අවස්ථාවේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙත් ICC විනය මාලාවෙත් අඩංගු විනය පද්ධති උල්ලංඝනය කරනු ලැබූ පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. යනුව කොල්ලෙක් පව් වැරදීමක් වෙන්නේ නැති එහෙම නැත්නම් අහුවෙන්නේ නැති මොකක් හරි එකකට උගුලකට පැටලෙන්නේ නැති එහෙමයි කියලා අත් දෙක මෙහෙලා අතහැරලා දාන්න පුළුවන් තත්වයක් නෑ. මොකද පෙරවරුදි බලාගෙන එනකොට ඒහා සමාන අසමජ්ජාති වැඩ කරලා 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 හුඟක් ඒවා මාට්ටු වෙලා තියෙනවා. මේ මාට්ටු වෙච්ච ප්‍රමාණය සහ ඒ අහුවෙන් ආයේ ඒහා සමාන වැරදි කිරීම හරහාම අහු නොවුණු වැරදිත් හුඟක් ඇති කියලා උපකල්පනය කරන්න පුළුවන් තත්වයක් තියෙනවා. 2017 ඉන්දියාවේ සංචාරය ක්‍රමින් සිටියේදී රෑ පාටි වලට ගිහිල්ලා ක්ලබින් ගිහිල්ලා පහුවදා උදේ ප්‍රැක්ටිස් ආපු නැති නිසා තරඟ මුදලින් යම් ප්‍රතිශතයකට කපාගෙන තරඟ 6ක් තහනම් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළා 2017 ඔක්තෝබර් මාසයේදී. 2018 දකුණු අප්‍රිකානු සංචාරයේදී හෝටලයට පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වුණා. 2017 රෑ ක්ලබින් ගිහිල්ලා පහුවදා උදේ ප්‍රැක්ටිස් ආවේ නැහැ කියලා වැරදිකාරයෙක් වෙලා තරඟ තහනම්කට ලක් වෙලා හිටපු ක්‍රීඩකයෙක් තරඟ 6ක් ජාත්‍යන්තර තරඟ අහිමි වෙලා තියෙනකොට පාඩමක් ඉගෙන ගන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නොතක අවුරුද්දක් ඉක්ම යන කලින් 2018 පිටමිනිහෙක් ගෙන්න ගන්නවා හෝටල් කාමරයට. ඒක අහු වෙනවා. ඊට පස්සේ විනය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්නවා. 2021 අර ප්‍රසිද්ධ සිද්ධිය නිරෝෂන් දික්වැල්ල කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක බයෝබබල් එකක්. ඔවුන් ඉන්නේ ජෛව බුබුලක. කොවිඩ් අතරවාරයේදී එංගලන්ත සංචාරයට යනවා. ගිහිල්ලා ක්‍රිකට් ගහන අතරේ සාමාන්‍යයෙන් අනුගමනය කළ යුතු විනය නීති රීති මාලාවක් තිබෙනවා. ඊට වඩා සුවිශේෂී වූ නීති කන්දරාවක් දානවා මේ කෝවිඩ් නිසා. කෝවිඩ් වලින් ක්‍රීඩකයින් බේරා ගන්නත් මේ එක එක පුද්ගලයා අතර කෝවිඩ් පැතිරීම නතර කරන්නත් මේ ඔක්කොම තියෙනකොට මේගොල්ලෝ එළිය රස්තිය අදුග ගහඩ හැම්බල සිගරට් බිබි දඟලා දඟලා ඉන්නවා. මේක ශ්‍රී ලාංකිකයෙකු තමන්ගේ ජංගම දුරකථනයේ පටිගත කරගන්නවා. මේක මාධ්‍යට ලීක් වෙනවා. වසරක තරග තහනමක් පැන වෙනවා. ඒ වසරක තරග තහනම වසරක් යන්න මෙපිටින් අවසන් කරලා නැවත වතාවක් ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව සලසලා දෙනවා. මම ඔබට කිව්වා 2018 සිද්ධිය, 2017 සිද්ධිය, 2021 සිද්ධිය. මේ හැම සිද්ධියකදීම තමන්ට ලොකු දෙයක් උනේ නැහැ. ඉන්ටර්නැෂනල් මැච් 6ක් තහනම් වෙන එක, මාස කීපයක් ක්‍රිකට් ගහන්න වෙන්නේ නැතුව ඉන්න එක, සහ අවුරුද්දක තහනමක් දීලා එක මොකක් හරි මේ ගනුදෙනුවක් කරලා හරි එහෙම නැත්නම් සෙටල්මන්ට් එකකට ඇවිල්ලා දඩුවම් කාලේ අඩු කරගෙන ක්‍රීඩා කරන්න පුළුවන් වීමත් එක්ක මේගොල්ලෝ විශ්වාස කරනවා.
අපි වැරදි කරාට කමක් නැහැ. අපි ICC Code of Conduct කැඩුවට කමක් නැහැ. මොකද අපි බේර ගන්නවා. අපිට එහෙම ලොකු දඬුවම් දෙන්නේ නැහැ. අපිට අපේ හැකියාව පෙන්නලා අර අපේ විනය අවුල් ටික, නීති කඩන අවුල් ටික යටපත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉන්නවා දක්ෂ මැනේජර් කෙනෙක්, හොඳ මැනේජර් කෙනෙක්. එයා කතා කරලා ප්‍රශ්න විසඳලා දෙනවා ක්‍රිකට් බෝඩ් එකත් එක්ක. ඊට වඩා දේවල් කරන්න ඕන නම් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් ඊට වඩා දේවල් උනත් කරන්න අපේ මැනේජර් ලෑස්ති අප වෙනුවෙන්. ඒ නිසා අපි ප්‍රාණ සම මිත්‍රයෙක් මැනේජර් හැටියට තියාගෙන ඉන්නකොට අපි අපේ නිදහස උපරිමයටම භුක්ති විඳිනවා. වල්බූරු නිදහස සීමාවටම ළඟා වෙමින් අවුලක් නැහැ. මැනේජර් වැඩි බැලන්ස් කරගන්නවා. මේ අවස්ථාවේදී මේ ජාත්‍යන්තර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට සහභාගී වෙලා ඉන්න අවස්ථාවේදී මේක නිකම්ම නිකම් සංචාරයක් වුණා නම්, එහෙම නැත්නම් මේක පුද්ගලික සංචාරයක් වගේ වුණා නම් යා ප්‍රමාණයකට මේකෙ දින සැර බාල වෙනවා. මේක ICC ඉවෙන්ට් එකක්. ලෝකෙ ක්‍රිකට් ගහන ප්‍රධාන සියලු රටවල් මේ සංචාරය සඳහා සහභාගී වෙනවා, මේ තරගාවලිය සඳහා සහභාගී වෙනවා. මේ විනය උල්ලංඝනය කිරීම සිද්ධ කරන්නේ ඒ අතරේදී. සහ එය නිකම්ම නිකම් විනය උල්ලංඝනය කිරීමකුත් නෙවෙයි. ඒක ඔස්ට්‍රේලියානු අපරාධ නීතිය උල්ලංඝනය කළාය කියලා චෝදනා ලබන ස්වභාවයේ විනය උල්ලංඝනය කිරීමක්. ඒ අනුව පෙරවැරදි නොසෑහෙන්න තියෙනකොට පෙරවැරදි වලට දුන්න දඬුවම් වලින් කිසිම ආකාරයකින් හැදිලා නැති පසුබිමක මේ වරද කිරීම සම්බන්ධයෙන් අනේ අපොයි කියන්න, එහෙම නැත්නම් අනුකම්පා කරන්න වගේ එකකට මිනිසු පෙළඹෙන්නේ නැහැ. මම දැක්කා සමහර pages දැන් පොඩි නිකන් මේක සාමාන්‍යකරණය කිරීමේ, ගෑනි පිට වරද පැටවීමේ සහ වෙන වෙන දේවල්. අරයත් කරේ එහෙනම් මෙයත් කරේ එහෙනම් මතකද අර සිද්ධිය, මේ සිද්ධිය මතකද ආදි වශයෙන් සිද්ධි ගණනාවක් සහ පුද්ගලයින් ගණනාවක් එක මේක ටිකක් නෝමලයිස් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හොඳ කල්පනාකාරයෙක් හම්බුනහම එහෙම තමයි. සල්ලි වියදම් කරලා, කතා කරලා, යාළුකම් පාවිච්චි කරලා සෑහෙන්න උත්සාහ කරනවා තමන්ගේ කාව බේරගන්න. නමුත් මිත්‍රවරුනි, මේක ලංකාව ඇතුලේ සිද්ධ වුණා නම් ලංකාවේ පොලිස් කාර්යයට කීයක් මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකේ මොන හරි කේස් එකක් වුණත් මේක මට ක්‍රිකට් කැරියරයකට හොඳ නැහැ. ඒක නිසා වයිසි මහත්තයා මේක බැලන්ස් කරලා දෙන්න. සෙල්ෆියක් ගහලා, අටියක් ගහලා කීයක් හරි සාක්කුව දාගෙන ඒක එහෙම බේර ගන්න පුළුවන්. නමුත් වැඩේ කොටාගෙන 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 ගිහින් අන්තිමේට කොටලා තියෙන්නේ නරක කෙහෙල් ගහකට. දැන් හොටපටලිලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිනවා මේ ගැන හැමෝම ඇස්යෝමාගෙන ඉන්නවා. සහ නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක මේ වගේ අවුලකට පැටළුනහම ඒක එච්චර ලේසි නෑ බේරිලා ගෙදර යන්න. දංශක ගුණතිලකේ සිද්ධිය දෙපැත්තකට බෙදන්න ඕන. ඒ සිද්ධිය පිළිබඳව කතා කරන්න. එකක් තමයි කණ්ඩායම් විනය උල්ලංඝනය කිරීම. يعني කණ්ඩායම් විනය සහ ඔස්ට්‍රේලියානු අපරාධ නීතිය. කණ්ඩායම් විනය ගැන කතා කරලා ඉමු. ඔබ හොස්ටල් එකක ඉන්නවා. ඒ හොස්ටල්ගේ නීතියක් තියෙනවා. හවස 6 වෙනකොට හොස්ටල් එකට එන්න ඕනි. හයන් පස්සේ හොස්ටල් එකෙන් එළියට යන්න බෑ. ඒක තමයි හොස්ටල් විනය. පුද්ගලයෙක් හවස 6න් පස්සේ රෑ 9ට විතර හොස්ටල් එකෙන් එළියට ගිහිල්ලා කඩේකින් බඩු වර්ගයක් හොරකම් කරලා තියෙනවා. නීතිය තමයි 6න් පස්සේ එළියට යන්න බෑ. එතකොට කඩෙන් බඩු වර්ගයක් හොරකම් කරා කියලා චෝදනාවක් තියෙනවා. කඩේ බඩු හොරකම් කරා කියන චෝදනාව ඔප්පු වුණත් නැතත් අපි හිතමු කඩේ බඩු හොරකම් කරා කියන එක දීර්ඝ විභාගයකට පස්සේ කියනවා නෑ. කඩේ බඩු හොරකම් කරා කියන චෝදනාව ඔප්පු කරන්න බෑ. ඒ නිසා කඩේ බඩු හොරකම් කිරීම සම්බන්ධ වරදින් චෝදනාවෙන් මේකේ පුද්ගලයා නිදහස් වෙනවා. හැබැයි එකක් තියෙනවා, එකක් අමතක කරන්න එපා. අර 6න් පස්සේ හොස්ටල් එකේ ගේට්ටුවෙන් එළියට යන්න බෑ කියන වරද දැනටම කරලා ඉවරනේ. රෑ 9ට නම් කඩේ බඩු හොරකම් කරා කියලා කවුරු හරි කෙනෙක් අතින් අල්ලගෙන මේ අර හොස්ටල් එකේ ළමයෙක්, ඒ ළමයා මෙතන බඩු හොරකම් කරා. හරි හරි, අපි බඩු හොරකම් කරා දිනන CCTV බලලා ඇඟිලි සලකුණු බලලා අපි ඒක බලාගමු කියලා ඒක එහෙම පැත්තකින් තියන්න පුළුවන්. ඒ කියන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය බඩු හොරකම් කිරීම සම්බන්ධයෙන් අර ළමයාට දෙන්න පුළුවන්. ඒක ඔප්පු වෙන තාක්කල්. හැබැයි අර හොස්ටල් එකේ විනය ඒක දැනටම කඩලා ඉවරයි. හොස්ටල් එකේ විනය ආරක්ෂා කරුවා නම් 6න් පස්සේ ඒ හොස්ටල් එකේ ළමයෙක් කඩේක මිනිහෙක් අතින් අල්ලගෙන ඉන්න විදිහක් නැහැ. කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පවනවලා තිබෙන විනය රීති සහ සදාචාර පැවැත්ම පිළිබඳ වන සීමාවන් මේ වෙනකොටත් දම්ෂ්කුණතලක උල්ලංඝනය කරලා ඉවරයි. එතකොට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කණ්ඩායම් විනය සම්බන්ධයෙන් අදාළ එකක් නෙවෙයි. ඒක අපරාධ නීතිය සම්බන්ධයෙන්, අපරාධ වරද සම්බන්ධයෙන් අන්තර්ගත එකක් විතරයි, අදාළ එකක් විතරයි. දම්ෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අවසාන අධිකරණයකින් වැරදිකාරයා වන තුරුම
ධනුෂ්ක ගුණතිලකට ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මේ චෝදනාවල නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයට අයිතියක් තියෙනවා. සහ අපිටත් ධනුෂ්ක ගුණතිලක චූදිතයෙකු හැටියට චෝදනා ලැබුවෙකු හැටියට නම් කරනවා මිසක ඔහු වැරදිකාරයෙක්ද නිවැරදිකාරයෙක්ද කියන එක අපිට හරි හැටි කියන්න බෑ. වැරදිකාරයෙක් කියලා ඔප්පු කරන තාක්කල් අපිට නිවැරදිකාරයෙකුට හිමි අයිතිවාසිකම්, නිවැරදිකාරයෙකුට හිමි පිළිගැනීම, නිවැරදිකාරයෙකුට හිමි ගෞරවය ධනුෂ්ක ගුණතිලකට හම්බෙන්න ඕනේ. ඒ අපරාධ නීතිය සම්බන්ධයෙන්. නමුත් මේ වෙනකොට ධනුෂ්ක ගුණතිලක විනය ඉතාම පැහැදිලිව උල්ලංඝනය කරලා තියෙනවා. අතන ඔප්පු වුණොත් ඔප්පු වෙන්නේ මේ කණ්ඩායමෙන් මිදිලා ගිහිල්ලා රාත්‍රියේ වෙන තැනකට ගිහිල්ලා බලහත්කාරයෙන් කාන්තාවක සමග ලිංගික සහවාසයේ යෙදුණද නැද්ද කියන එක විතරයි. එතන කැමැත්තෙන් කරා කියලා ඔප්පු කරගත්තත්, එතන කැමැත්තක් තිබුණා කියලා ඔප්පු වෙලා එකී අපරාධ චෝදනාවෙන් ධනුෂ්ක ගුණතිලක නිදහස් වුණා. කැමැත්තෙන් හරි ලිංගිකව එකතු වෙන්න කණ්ඩායමෙන් මිදිලා රස්තියාදු ගහලා තියෙනවා. කණ්ඩායමක එක විනයක් තියෙනකොට රෑට රෑට එක එක තැන්වල කොටු පැන පැන රස්තියාදු ගහන එක කණ්ඩායම් විනය අනුව අනුමත කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක හරියට තේරුම් ගන්න. ඒ නිසා ධනුෂ්ක ගැන හරියට දන්නදුව කතා කරන්න බෑ කියලා කාට හරි සීමාවක් පනවන්න පුළුවන් අර අපරාධ නඩුව සම්බන්ධයෙන් විතරක්. නමුත් කණ්ඩායම් විනය සම්බන්ධයෙන් මේ වෙනකොටත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පරිපාලනය, ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර දැඩිව කටයුතු කරා නම් සහ විනය නීති උල්ලංඝනය කරාට පස්සේ තමන්ට දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා විනය ආරක්ෂා කිරීම ගැන අපි මීට වඩා සෑහෙන්න කල්පනා කරන්න ඕන කියලා ක්‍රිකට් ක්‍රීඩකයෝ කල්පනා කරන තත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර හැසිරීලා තිබෙනවා නම් මේ ක්‍රීඩකයෝ මේ වැරදි කරන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නේ තියෙන ක්‍රිකට් ආයතනයේ මොකක් හරි එහෙම මෙහෙම මැච් එකක් ගහලා අරගොල්ලන්ව බේරනවා. ඒගොල්ලන්ට සමාව දෙනවා. වැරදි කරපුහම ඒවා පොඩි ඒවා කොල්ලොනේ බැඳලත් නෑ තාම පොඩි කේස් එකක්. එංගලන්තෙ ඉතින් හැමදාම යන්නේ නෑනේ ගිල්ල එළියට ගිල්ලන් සිගරට් ටැබ් බීලා වට එමුලක ඉෂුව එකක් නෑ. ඒ වගේ එකට අවුරුද්දක් වගේ තහනම් කරන එක සාධාරණ නෑ වගේ කියලා ඒගොල්ලෝ ලිහිල් කරලා තමයි. මමට හැමදාම කියන දෙයක් තියෙනවා. ඒ තමයි වැරදි කරන උන්ට අපිට සමාව දෙන්න පුළුවන්. උන් නොදනුවත්ව කරා වෙන්න පුළුවන්, නොසැලකිල්ල නිසා ඒ වැරද්ද කරා වෙන්න පුළුවන්, මොකක් හරි ඒකට හේතුවක් තියෙන්න පුළුවන්. වැරදිකාරයෙක් හැටියට ඔප්පු වුණාත්. හැබැයි වැරදිකාරයව සාධාරණීකරණය කරන්න, වැරදි සාමාන්‍යකරණය කරන්න මහන්සි ගන්න, හැලිලියන කතා කරන, වැරදිකාරීන් වැරදි කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නන මිනිස්සුන්ට විවිධ වැරදි කියලා ඒ මිනිසුන්ව මන්දෝත්සාහී කරන සහ ඒ මිනිසුන්ව සමච්චලයට ගන්න කණ්ඩායමක් වෙනම සමාජ මාධ්‍ය ඇතුළේ සහ මේ සමාජයේ ඉන්නවා. උන්ට කිසි දවසක සමාව දෙන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. ලයිට් බිල් ගෙවපු නැති ඇමතිවරුන්ට සමාව දෙන්න පුළුවන් උන් මොකක් හරි එක වරදක් කරලා තියෙනවා. හැබැයි ඒ ඇමතිවරු ගේ ලයිට් බිල් නොගෙවීම සාධාරණීකරණය කරන උන් තමයි මේ සමාජයට විශාලම හානියක් කරලා තියෙන්නේ. ධනුෂ්ක ගුණතිලක විනය නීති උල්ලංඝනය කරන එක ඒක දඬුවමක් දීලා හරි මොනවා හරි කරලා ඒක එතන බේරා ගන්න පුළුවන්. හැබැයි ඒ විනය නීති උල්ලංඝනය කිරීම දිරිගන්වන සාධාරණීකරණය කරන ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ තව 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 මිනිස්සු එම විනය කඩන්න කටයුතු කරන එක සහ දිරිගැන්වෙන එක. මෙතනත් මේ වෙලාවෙත් ඒක ස්වේච්ඡාවෙනුත් මුදලටත් කරමින් ඉන්න බවක් සෝෂල් මීඩියා ඇතුළේ අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ධනුෂ්කගේ වරද සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ චෝදනාව සම්බන්ධයෙන් ධනුෂ්කට වෙන්න පුළුවන් නරකම දේවල් මොනවද කියන එක පිළිබඳව අපි බැලුවොත් ඔස්ට්‍රේලියාවේ නීති ආනුවත් ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය, නීතිඥවරයෙකු මගින් කරුණු කියන්නට ඇති අයිතිය සහ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට යම් ප්‍රමාණයක සමාන නීති පද්ධතියක් අයිතිවාසිකම් පද්ධතියක් සැකකාරයෙකුට ඔස්ට්‍රේලියානු නීති පද්ධතිය අනුවත් හිමි වෙනවා. ඒ අනුව ඔහුට තමන් නිර්දෝෂී කියලා කියන්න. දැන් මෙතන ප්‍රධාන චෝදනාව තිබෙන්නේ කාන්තාවක සමග ලිංගික සංසර්ගයේ යෙදී තිබෙනවා සිව්වතාවක් අදාළ කාන්තාවකේ අනුමැතියක් නොමැතිව, කැමැත්ත නොමැතිව. ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශ්වයෙන් කරන්න තියෙන එකම දේ තමයි ලිංගික සංසර්ගයක යෙදුනා ඒක ධනුෂ්කත් පිළිගන්නවා, ඒක අදාළ කාන්තාවත් පිළිගන්නවා. මෙතන වෙනස තියෙන්නේ ධනුෂ්කට කියන්න වෙන්නේ, ධනුෂ්කට ඔප්පු කරන්න වෙන්නේ එකී ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා අදාළ කාන්තාවගේ කැමැත්තක් තිබුණාය කියන එක. කන්සෙන්ට් එක තමයි ඔප්පු කරන්න තියෙන්නේ. සහ කාන්තාවට ඔප්පු කරන්න සිද්ධ වෙනවා සිව්වතාවක් ලිංගික සංසර්ගයේ යෙදුන්නේ තමාගේ කැමැත්තෙන් තොරව කියන එක. මම දැක්කා
ඔශ්‍රලයානු බලධාරිණියක් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කරනවා. ඇය ඇගේ අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ කැමැත්ත දීලා නැහැ. සහ මේ අපරාධයෙන් වැළකීම පිණිස විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියන එක. එතකොට මේ එක එක්කෙනා තමන්ගේ අටුමු කුඩුමු ටික ඔශ්‍රලයානු අධිකරණයේ ඉස්සරහා ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරාවි. කැමැත්ත කියන එක ලංකාවේ නීතියටත් ඔස්ට්‍රේලියානු නීතියටත් විශේෂම පුතුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල මේ වගේ කාරණා සම්බන්ධයෙන් එක ළඟ යන එක සමාන තත්ත්වයන් තමයි තිබෙන්නේ. එවැනි පසුබිමක ඔස්ට්‍රේලියානු නීතිය පිළිගන්න කැමැත්ත දැක්වීම සහ කැමැත්තක් හැටියට පිළිගන්න පුළුවන් මොන තත්ත්වයේද කියන එක ශ්‍රී ලංකාවේ නීතිය තත්ත්වයටත් එංගලන්ත නීතිය තත්ත්වයටත් යම් ප්‍රමාණයක සමානතාවයක් දක්වනවා. ඔස්ට්‍රේලියානු නීතිය අනුව කැමැත්ත කියන එක මෙන්න මෙහෙම විග්‍රහ කරලා තියෙනවා. එකක් තමයි කැමැත්ත ලබා දීමට සුදුසු වයසේ සිටිය යුතුයි පළවෙනි එක. අවුරුදු 16 තමයි ලිංගික සංසර්ගයක් සඳහා කැමැත්ත දීමේ වයස හැටියට ඔස්ට්‍රේලියානු නීතිය පිළිගන්නේ. මම ඔබට කලින් කියලා දෙනවා ලංකාවේ නීතියත් පුද්ගල ඉන්ද්‍රදෙනුක අතර ලිංගික සංසර්ගයක් සිද්ධ වෙනවා නම් එකී ලිංගික සංසර්ගයේට කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය කාන්තාවකට හිමි වෙන්නේ තමන්ගේ 16 වෙනි උපන්දිනෙන් පස්සේ. ඔස්ට්‍රේලියානු නීතියත් ඒහා සමානමයි. අවුරුදු 16 පැනලා තියෙනවා නම් කැමැත්ත දීමේ හැකියාවක් තියෙනවා. කැමැත්ත නිදහස් කැමැත්තක් වෙන්න ඕනි. කිසිදු බලපෑමකින් තොර කැමැත්තක් වෙන්න ඕනි. තමන් වොලන්ටරි දෙන්න ඕනි. ඒක ඇක්සෙප්ට් කරන්න ඕනි. සහ තුවක්කුවක් ඔළුවට තියලා සල්ලි දෙන්නම් කියලා. එහෙම නැත්නම් මේ වැඩේට එකඟ වුණ නැත්නම් ඔයා මගෙත් එක්ක මේ කාමරයට ආවා කියලා මං වාගේ අම්මලාට කියනවා. මේ වැඩේට ඕකේ වුණොත් මේ වැඩේ මගෙත් එක්ක කරොත් මං ඒක කියන්නේ නැහැ. මේ කාමරයට එම පුරුෂයා සමග ආපු බව දෙමව්පියන්ට දන්වයි කියන බයට අදාළ පුරුෂයා සමග එම කාන්තාව ලිංගික සංසර්ගයේ යෙදුණොත් ඒක ආහරි කමන්නේ. ඒ කමක් නැහැ කියන එක ඇත්ත කමක් නැහැ එකක් නෙවේ. ඒක එක්තරා විදිහක බලහත්කාරයක්. ත්‍රස්තවාදීමය ක්‍රියාවක්. තුවක්කුවක් ඔළුවට තියලා බෝම්බයක් පෙන්නලා පිහියක් පෙන්නලා වගේ ගන් ලබා ගන්න කැමැත්ත. නීති විරෝධී ලෙස රඳවාගෙන ඉන්න අවස්ථාවකදී ලබා ගන්නා ලැබුණු කැමැත්ත එය කැමැත්තක් ලෙස සලකන්නේ නැති බව. මත්ද්‍රව්‍ය පානය කර සිටින අවස්ථාවකදී හෝ මත්ද්‍රව්‍ය ලබා දීම හරහා ලබා ගන්නා කැමැත්තක් හැටියට පිළිගන්නේ නැහැ කියන එක. සහ යම් ආයතනයක ඒ ආයතනයට පැවරී තිබෙන බලය අනුව යම් පුද්ගලයෙකුට ඒ නිලබලයෙන් පැවරී ඇති බලය අනුව ඒක පාවිච්චි කරලා කැමැත්තක් ගන්න. උදාහරණයක් ඇටියට අපි හිතමු පොලිසියක OIC කෙනෙක් ඉන්නවා. ඒ OIC තමන් පොලිස්කාරයෙකු වීම නිසා ඒක පාවිච්චි කරලා කැමැත්ත ගන්නවා. එහෙම නැත්නම් තමන් ආයතන ප්‍රධානිය. ආයතන ප්‍රධානී භාවය පාවිච්චි කරලා එකී කාන්තාවගේ කැමැත්ත ලබාගෙන ලිංගික සංසර්ගයට පෙළඹෙන ඒවා. මේවා කැමැත්තවල් හැටියට පිළිගන්නේ නැහැ කියන එක. දැන් දම්ශ ගෞන්තරගේ සිද්ධියේදී මාධ්‍යට අදහස් දක්වන ඔස්ට්‍රේලියානු නීති බලධාරීන් සහ මේ විමර්ශනයට සම්බන්ධ බලධාරීන් කියන්නේ දම්ශක ගුණතිලක අවස්ථාවන් කිහිපයකදී එකී කාන්තාවට පහර දීම් සිදු කර තිබෙනවා. එය දම්ශකට අවාසි වෙන ප්‍රකාශයක් සහ එම සාක්ෂි වලින් ඇත්තරම ඔප්පු වුණොත් පහර දීම් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ කැමැත්ත පහර දීම් හරහා අත්පත් කරගත්ත කැමැත්තක් වගේ එකක් උසාවියේ ඉස්සරහා ඔප්පු කරන්න උත්සාහ කරුවොත් මේ කාන්තාව ඒක දනුෂ්කට අවාසි වෙන එකක්. අනිත් පැත්තෙන් මේ කැමැත්ත කියන එක ඔප්පු කරගන්න දනුෂ්කට මේ දීර්ඝ කාලයක් යම් කාන්තාවක් එක්ක සම්බන්ධයක් පැවැත්වීම ඒ දෙදෙනා අතර හුවමාරු වෙච්ච මෙසේජස් සහ වෙන මොනවා හරි දේවල් තියෙනවා නම් ඒ දෙන්නා ඒ ආගිය අවස්ථාවන් වල තිබෙන CCTV දර්ශන මොනවා හරි තිබෙනවා නම් ඒවා වගේ ඒවා පාවිච්චි කරන්න වෙයි. කොහොම නමුත් මේ වගේ එකකට පැටලෙන තරම් ලේසි නෑ මේ වගේ එකකින් ලෙහෙන එක. ඒකයි පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම විමර්ශන ක්‍රියාවලිය ඉතාම තාක්ෂණානුකූලව සහ අවංකව කරන රටක TM ඩිල්ෂාන් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් තියෙනවා. TM ඩිල්ෂාන් සිම්බාබ්වේ ගිහිල්ලා එකකට පැටලෙනවා. 17ක විතර තරුණියක් සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න ගිහිල්ලා ඒ හරහා පොලිසියට ගිහිල්ලා මේ ප්‍රශ්නයක් වෙලා අවසානයේ දිශාන්ට කිව්වා හරි අපි වට යන්න දෙනවා. ඊට පස්සේ මේ සිම්බාබ්වේට එන්න බෑ. සිම්බාබ්වේට ආවොත් අත්අඩංගුවට ගන්නවා. සිම්බාබ්වේ වගේ රටක එහෙම ඒ වගේ එකඟතාවයකට එන්න පුළුවන්. පුවත්පත් සහ අන්තර්ජාලය කියවුවම ඒ සිද්ධිය මොකක්ද කියන කොබට කියවා ගන්න පුළුවන්. හැබැයි
ඔස්ට්‍රේලියාව වගේ වගේ එහෙම කරන්න බැරිවීම හරහා ලොක ප්‍රශ්න ගන්නාවකට මුහුණ දෙන්න සිද්ධ වෙයි දංශක ගුණතිලකට. මේ සියලු සිද්ධි සිද්ධ වෙන්නේ විසිට් ශ්‍රී ලංකා කියලා කැම්පේන් එකක් එක්ක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ ලෝක කුසලන තරගාවලියට සහභාගී වෙලා ඉන්න පසුබිමක. හැමෝටම කියන්න උත්සාහ කරන ලංකාවට එන්න සංචාරය කරන ලංකාවේ මිනිස්සු හොඳයි, ලංකාවේ බලන්න දේවල් තියෙනවා, ලංකාවේ ආගන්තුක සත්කාර හොඳයි, පිළිවෙලක් ඇති රටක් සංචාරය කරන්න කියලා. තරගාවලියක් පුරා සෑහෙන්ට මහන්සි වුණා. කොහොම කරලා අර කිරි කලයක් දොවලා 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 මෙහෙම අරන් ගොමතලියක් කිරි හැලියට දැම්මා වගේ අවසානයේදී දැන් මේ සිද්ධ වෙලා තියෙන දේත් එක්ක සෑහෙන දුරට බිඳ වැටලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. මේ වගේ චෝදනාවක් හරි එල්ල වුණේ විනය නීති උල්ලංඝනය කරලා, ඒ කියන්නේ කිසි විනයක් නැතුව හැසිරීමේ අවසාන ප්‍රතිඵලයක් හැටියට බව අපි තේරුම් ගන්න ඕනේ. ලංකාවේ ක්‍රීඩකයින්ට සහ මේ ලංකාව වගේ රටවල් වල ක්‍රීඩකයින්ට තියෙන ප්‍රශ්නයක් මේක. කොහේ හරි තැනකට ගියාට පස්සේ ගිය වැඩේ අමතක කරලා සිරි නරඹන්න යනවා, රෑට ඉලි බහින්න යනවා, දෙමව්පියන්ගෙන් තමන්ගේ සමීපතමීන්ගෙන් ඥාතීන්ගෙන් දන් අඳුරණයුන්ගෙන් කොළඹදී හෝ ශ්‍රී ලංකාවේදී බැඳිලා තිබෙන ඒ බන්ධනයන් සියල්ල අතහැරලා ගිහින් දැම්මට පස්සේ කොහේ හරි නාදනුන නගරයක සෙක්ස් වර්කර්ස්ලා කොහේ හරි ඉන්නවද කියලා බලනවා, පාරේ නිකන් ඒ වගේ හිතෙන කවුරු හරි යනකොට සූසූ ගානවා, කතා කරනවා, පස්සෙන් යනවා. ඊට පස්සේ ඒ මිනිස්සු පොලිසිය වලට කතා කරලා කියනවා මේ නාදනුන කණ්ඩායමක් පස්සෙන් යනවා කියලා, උන් අල්ලගෙන යනවා. ඔය වගේ ප්‍රශ්න යුරෝපීය රටවල් වලට ආපු ක්‍රීඩා කණ්ඩායම්, ඔස්ට්‍රේලියාවේ නවසීලන්තේ වගේ සංචාරවලට ගිය කණ්ඩායම්, ඇමරිකාවේ කැනඩා වගේ රටවල් වල සංචාරවලට ගිය කණ්ඩායම් මීට කලින් ඕන තරම් කරගෙන තියෙනවා. රෙස්ලින් කණ්ඩායමකුත් යුරෝපයේ සංචාරයකට ඇවිල්ලා ඒ ආපු කණ්ඩායමෙන් කී දෙනෙක් ආපහු එනවද කියලා ගණන් කරගන්න එයාපෝට් එකෙන්. එහෙම කී දෙනෙක් ආවද එනවද කියලා බලන්න. කොහේ හරි ගියොත් මොකක් හරි ලෙඩක් දාගෙන මොකක් හරි එකක් කරගෙන විශ්වය පුරා විහිදී යන මට්ටමේ නමක් සනිටුවන් කරන්න තමයි කල්පනා කරමින් ඉන්නේ. මිත්‍රවරුනි, විනය හෝ නීති කියලා කියන්නේ මිනිස්සු මොකක් හරි එකක් ඇතුලේ තමන් සමාජිකයෙක් වෙලා ඉන්නකොට, තමන් ඒක ඇතුලේ ඒ විදිහට වැඩ කරනකොට, ඒ විනයට, ඒ එකඟතාවලට, ඒ මාර්ගෝපදේශයන් වලට අනුව කටයුතු කරන්න ඕනේ. බැරි නම් අයින් වෙලා වෙන වැඩක් බලා ගන්න ඕනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ICC ක්‍රිකට් නීති අනුගමනය කරන්න බැරි නම් ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ගන්න තෝ අයින් වෙලා නිකන් ඉන්න ඕනේ. රටෙන් මොකක් හරි විනය නීති සම්බන්ධ සම්මුතියක් පනවලා තිබෙනවා නම් කොහේ හරි පිට රට යනකොට මෙන්න මේ ටික අනුගමනය කරන්න ඕනි කියලා. එතෙන්ට ගියාට පස්සේ ඒ 11 දෙනාට ඕන විදිහට නම් හැසිරෙන්නේ, ඒ 11 දෙනා හැම හැසිරලා ලංකාවට ආවට පස්සේ පාවඩ දාලා පිළිගන්න ඕන ක්‍රිකට් බෝඩ් එක. එතකොට ඒගොල්ලෝ ඊළඟ සීරීස් එකේ, ඊළඟ ටුවර් එකේ හැසිරෙන්නේ ඒ විදිහටම තමයි. මේකට ධනුෂ්ක ගුණතිලක එක පුද්ගලික තත්වයේහිලා වග කියන්න ඕනේ. නමුත් දැන් ක්‍රිකට් බෝඩ් එක සල්ලිත් වියදම් කරන්න ලෑස්ති නඩුවට. නමුත් ක්‍රිකට් බෝඩ් එක මේ සම්බන්ධයෙන් වගකීම බාර ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ලැජ්ජාව බාර ගන්න ඕනේ. මොකද ක්‍රිකට් බෝඩ් එක මෙච්චරකල් වපුරපු දේවල් වල අස්වැන්න තමයි මේ නෙලන්න සිද්ධ වුණේ. සමහර දඬුවම් තියෙනවා අපි දෙන්න ඕනේ ඒ පුද්ගලයින්ට. ඒ පුද්ගලයාව හදාගන්න හරි ඒ පුද්ගලයා අරමුණු කරගෙන නෙවෙයි, පූර්වාදර්ශ හැටියට පස්සෙන් එන උන්ට පේන්න, පසුකාලීන වෙන අයට ඇඟිල්ල දික් කරලා පෙන්නන්න. විනය තියෙනවා, මේක කැඩුවොත් අන්න කඩපු අයට වෙච්ච දෙයක් තියෙනවා. ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඇඟිල්ල දික් කරලා පෙන්නන සිද්ධි පුද්ගලයෝ නැතිකොට පස්සෙන් එන උන් තොග ගානට නීති කඩාගෙන ඉස්සරහට යන්නේ. ක්‍රිකට් කියලා කියන්නේ හෝ ජාතික කණ්ඩායමක් කියලා කියන්නේ, රටක් නියෝජනය කරනවා කියලා කියන්නේ තරඟ දිනන එක, කුසලාන අරගෙන එන එක විතරක්ම නෙවෙයි, ඊට වඩා වගකීම් සහගත වැඩක් ඒක. අදට කතාව ඉවරයි. යන කලින් අපි ඔබට ගෞරවයෙන් මතක් කරනවා අපේ Patreon සාමූහිකයේ සමාජිකයෙක් වෙන්න, මේ නාලිකාවේ දිරිගන්වන්නේ හැටියට ඔබට සහභාගී වෙන්න අපි ආරාධනා කරනවා. ගින්න ආයතවසක හමුවෙමු.